ගත්තා. හරි දැන් කොස් ගෙඩියේ බර කිලෝග්‍රෑම් 3යි. මේ 3 kg කියලා කියන්නේ කිලෝග්‍රෑම් 3ට තමයි. නේද? හරි එහෙනම් ඔයාලා සංකේත දාන්න බලන්න මම මේ දෙන බර වලට සංකේත. ඔව් මම මේ දෙන බර වලට ඔයාලා සංකේත දාන්න. Kilogram kena kota sangket sangket ya tino meter kena kota sangket ya tino ayo oh ibu teh liana lesi karena tamai ini mana me sangket ya api mana kilogram hai oke siapa liaga nona deh oh me dekat sangket dano sangket ini kan මෙතන ඉස්සරහ අතුණක් ලියමු නේ කිලෝග්‍රෑම් 6යි හයි සංකේත වලින් පෙන්වන්න ඔය තුන ආසේ හොඳයි ඉක්මන් කරමු සංකේත පොත පෙන්නන්න හරි පොත බලමු අපි සෝක කොටු කර ගන්න ඕනද අපි? නැහැ කොටු කරන්න ඕනේ නැහැ. සංකේත දැම්මද? හොඳයි බලමු ඔයාලා ලීප් එක හරිද කියලා. වැඩි පිටි කරලි වරයි. ඔව් කිලෝග්‍රෑම් 5යි. කොහොමද දාන්නේ? 5යි. කේජි किलोग्राम हाथाई हाथाई किलोग्राम हाथाई हाथाई केजी मतलब तूने माय हाल नाम हाल याद आ गए से चल के क्या कमा मतलब पुत्र इतनी एवी दिए तो नहीं थे ओ ना मम्मी දෙයක් අපිට සංකේත වලින් කිලෝග්‍රෑම් වලින් පෙන්නන ඒවා අකුරෙන් තියෙන ඒවා සංකේත වලින් ලියන්න පුළුවන් වෙන්න ඕන. right. දැන් ඔන්න ඔයාලා මේ කිලෝග්‍රෑම් එකේ පඩියක් අරගෙන තැටි තරාදියක් කියන්නේ අර මෙන්න මේ වගේ තරාදි මතකනේ නේද? ඔව්. ආ. ඔය විදිහේ තරාදි මේ තැටි තරාදියක් අරගෙන ඔයාලා මේ මනිනෝ දැන් කිලෝග්‍රෑම් එකේ පඩිය දාලා නේද? එක පැත්තකට වැලියු රයක් දානවා කියලා අපි වැලි වැලි පුරෝ කුරයක් වැලියු රයක් දාන. දැන් එහෙම දැම්මට පස්සේ මේ කිලෝග්‍රෑම් එකට වඩා චුට්ටක් අඩුයි. ඒ කියන්නේ වැලියු රේ පැත්ත අපි කිලෝග්‍රෑම් එකේ නේ මේ පඩිය දාපු පැත්ත පහලට ගිහිල්ලා හැබැයි වැලියු රේ පැත්ත නේද ඉස්සිලා ඒ කියන්නේ අඩුයිනේ බර වැලියු රේ බර අඩුයිනේ නේද කිලෝග්‍රෑම් එකේ මේ පඩියේ පැත්ත බර වැඩි කියන්නේ පැත්ත බරයිනේ නේද වැලියු රේ බර දැන් කිලෝග්‍රෑම් එකට වඩා චුට්ටක් අඩුයි දැන් ඒක ලියන්නේ කොහොමද ඔයාලා ඒක පොතේ ලියන්නේ කොහොමද Hey.
mama kiyapu de therunada o mena me wage podak mama yawa kilogram ekata wada wedi dan pute taradiya dammata passe mena taradiya kiyala hitanna ko o me taradi किलोग्राम बार वैली बार අඩුයි අඩුයි දැන් මේක අපි ලියන්නේ කොහොමද වැලියුරේ බර වැලියුරේ ඉඳලා ලියන්න සමානයි ඔව් කිලෝග්‍රෑම් එකයි කියලා ලියන්න බෑනේ කොහොමද ලියන්නේ ඕක ලියන්නද ඔව් තුටක ඔව් මට කියන්න ලියන්න කලින් කියන්න වැලියුරේ බර අඩුයි කිලෝග්‍රෑම් එකට වඩා අඩුයි අඩුයි එහෙනම් අපිට මේ වලියලා පුළුවන් කිලෝග්‍රෑම් එක ඔන්න කිලෝග්‍රෑම් එකට වඩා අඩුයි අඩුයි නේද එහෙම ලියන්න පුළුවන් කිලෝග්‍රෑම් එකට වඩා අඩුයි හොඳයි ලියා ගන්න මේ අපි මේ තරාදියත් අඳිමු එතකොට හොඳයි මේ පැත්ත ටිකක් පාත්ලා තියෙන්න ඕන ටිකක් පාත්ලා තියෙන්න ඕන ආහස එතකොට සරග පහත් වෙන්න තෝරද ඔව් මේ වැලියුරේ පැත්ත ටිකක් ඉස්සලා තියෙන්න ඕන නැත්තම් ආව බර අඩු වෙන්නේ නැහෙනේ නේද මේ තියෙන වැලි තරාදී මකනවා මම
සහරි ලියලා දෙකම ඇඳද තාම ඉවරයි මවුස තරාදිය පාට පැන්සලෙන් අඳිනවනම් හොඳයි හොඳයි ඉතින් දැක්කා ආ පාට පැන්සලින් මේක කරගන්න ආ සර් හරි දැන් ඒ දෙක තේරුණානේ නේද ඒ දෙක තේරුණා දැන් මම තව එකක් දෙන්නම් මේක තරාදිය වෙනස් කරනවා ආයිමත් තරාදිය දැන් මෙහෙම නෙවෙයි තියෙන්නේ පුතේ ඔන්න ඔහොම තිබුණොත් එහෙම හරියටම සමානව තියෙනවා හරියටම සමානව පහක් වෙලා නැහැ එක පැත්තක් අක්ක. සර් තා එකක් අඳිනවද? ඔව් තව එකක් අඳිනු. මේ පැත්තේ වැලි ආ මේ පැත්තේ කිලෝග්‍රෑම් එකේ පඩිය. සමානයි. ආ දැන් කොහොමද අපි කියන්නේ? සමානයි. පහක් වෙලා නැහැ. දැන් කොහොමද අපි කියන්නේ දැන් වැලි උරේ බර කොහොමද කියන්නේ වැලි උරේ බර කිලෝග්‍රෑම් එකට කිලෝග්‍රෑම් එකට සමානයි කිලෝග්‍රෑම් එකට සමානයි කියන්නේ ඔන්න ඔය ඇති කිලෝග්‍රෑම් එකයි කිලෝග්‍රෑම් එකයි නේද සමානයි කියන්නේ කිලෝග්‍රෑම් එකයි right ඒකත් දැනගන්න वैल्यू रे 12 किलोग्राम एक सर हरी ओ लास्ट में ना गाना तारा दी पार्ट पेंसिलिंग सर पार्ट पार्ट पेंसिलिंग एंडे ओ पार्ट पेंसिलिंग मोना दी හරිද? හරිද? හොඳයි. try ඒ තුන තේරුණානේ. එහෙනම් දැන් ඔන්න ඔයාලා දිගමණින්නක් දන්නවා. බරමණින්නක් දන්නවා. නේද? බරමණින්නක් දන්නවා, දිගමණින්නක් දන්නවා. ඒ වගේම දැන් ඔයාලා දන්නව මොකද්ද තව පාඩමක් අපි ඉගෙන ගනිමු පරිමාව හා ධාරිතාව පරිමාව හා ධාරිතාව හොඳයි එහෙනම් අපි ඒකේ මාතෘකාව ලියමු ඔව් ඒක අලුත් පිටුවක් ගත්තොත් ගොඩක් හොඳයි පරිමාව හා ධාරිතාව පරිමාව හා චාරිකාව ප
පරිමාවන් ආධාරිතාව. වහා ධාරිකාව. ධාරිතාව. ධාරිතාව. පරිමාවහ ධාරිතාව. එක පාඩමක් කරලා තියෙන්නේ මේකේ පුතේ අර අපි ද්‍රව ප්‍රමාණ මනිනවා. ලීටර වලින් නේද? ද්‍රව මැනීමේ සම්මත සංකේත ද්‍රව කියන්නේ මොනවද? වතුර නැත්නම් ජලය නේද? තෙල් තීන්ත අන්න ඒ වගේ දේවල්. ඉතින් ඒවා මනින්නේ ලීටර වලින්. දිග මනින්නේ මීටර, බර මනින්නේ කිලෝග්‍රෑම්. එහෙනම් ද්‍රව ද්‍රව වර්ග මනින්නේ ලීටර වලින්. එහෙනම් දැන් ඔයාලා දන්නවා ද්‍රව මැනීමේ සම්මත සංකේතය. ද්‍රව මැනීමේ සම්මත සංකේතය මොකද්ද? නැත්නම් ද්‍රව මැනීමේ සම්මත ඒකකය මොකද්ද? ලියමුද ඉස්සෙල්ලක වගේ? ද්‍රව මැනීමේ සම්මත ඒකකය. ලියමු සර්. ඔව් ද්‍රව මැනීමේ සම්මත ඒකකය ලීටරය. ආ මේක අපි L අකුරෙනුත් කියනවා. L අකුර නේද? L මේ L අකුර අපිට උටාක වෙනස් විදියකට ලියන්නේ මෙතන. මෙහෙම ලියන්නේ අර L අකුර සිම්පල් L අකුර ඔයාල දන්නවනේ මෙහෙමනේ ලියන්නේ නේද? ඉරක් වගේනේ. අපි ගණිතයේදී පුතේ එහෙම ලියන්නේ නැහැ. ඒ මොකද දැන් එකේ ඉලක්කමත් ඔයාලා මෙහෙම ලියනවනේ. L අකුරත් මෙහෙම ලිව්වහම මේක එක එකේ ඉලක්කමද L අකුරද කියලා හිතා ගන්න බෑනේ නේද? ඒ නිසා තමයි අපි මේක චුට්ටක් හැඩ කරනවා. ඔන්න ඔය විදියට හැඩයට ලියන්න. ඔව් මේ හැඩය පුරුදු වෙන්න. සර් ආයි ලියනවා L. අර චුට්ටක් හැඩ කරලා ලියන්නේ ඒක නේද? අර අපි කියන්නේ ඔය ඉංග්‍රීසි වැල් අකුරු තියනකොට නේද? ආන්නේ විදිහට ලියන්න. සෑයි මල් ලියලා පෙන්නන්න පුළුවන්ද? ඔව් මොකද? ඔව් මේ යටින් පටන් ගන්න මේ බලන්න. මෙහෙම යටින් පටන් ගන්න මේ. මෙහෙම උඩට ආවා මෙහෙම පහළට ගියා. L අකුර. සෑම අන්නා දන්නා දින විදිය. ඔව්. ලීටරය. නේද? ලීටරය. හොඳයි දැන් මෙන්න මේ භාජනයක් තියෙනවා. මෙන්න බඳුනක් තියෙනවා. මේ බඳුනට පුතේ ජලය පුරවලා තියෙන්නේ. මෙන්න මෙතනට පුරවලා තියෙනවා. මේක ටිකක් ලොකු බඳුනක්. හොඳේ පොඩි එකක් නෙවෙයි, ටිකක් ලොකුයි. හරි ඊට කලින් මට ටිකක් අමතකුණා. මේ දැන් පුතේ මේ අපි මේ ලීටරේ කිව්වහම ලීටරයක් කියන්නේ කොච්චර ප්‍රමාණයක්ද? වතුර කොච්චර ප්‍රමාණයක්ද? ලීටර එකක්. ඔය ලීටරයක් කියන්නේ කොච්චර විතර ප්‍රමාණයක්ද? දැන් ඔයාලා දන්නවද මේ අයිස්ක්‍රීම් ලීටරය කප් එක දන්නවද? අයිස්ක්‍රීම් ලීටරේ මතකයි. ඔව් අර මේ කොපි හැඩේ නේද? ඒක ගහලා තියෙනවා ලීටර් එක, ලීටර් දෙක, ලීටර් හතක්. මේ ලීටර් හතරයි සයිස් ක්‍රීම් වල තියෙන්නේ.
ලීටර හතරයිනේ තියෙන්නේ නේ. එහෙම නේද? ලීටර් කියන්නේ ලීටර් කියන්නේ. ලීටර වලින් ඉල්ලන්නේ නේද? ලීටර දෙකේවා තියෙනවා. හොඳයි ලීටරේ ප්‍රමාණය අර මේ වගේ අර කොටු හැඩේ බල අන්න ලීටරේ ප්‍රමාණය. ඒ අයිස්ක්‍රීම් ඒකෙ මිදිලා තිබුණාට දිය වුණොත් නේද? අයිස්ක්‍රීම් දිය වෙනවනේ දැන්. ඩිවිෂර් එකේ දැම්මට පස්සේනේ ඒක මිදෙන්නේ. නැත්නම් වතුර ද්‍රව තමයි ඒවා. ද්‍රව නේද අයිස්ක්‍රීම් කියන්නේ. එතකොට අන්න ලීටරේ නේද? සමහර විට ඔයාලා ඔය පාසල් ගිරියන වතුර බෝතලය ඒකෙත් ලීටරයක් විතර ඇති. වතුර ලීටරයක් විතර ඔයාලා ඉස්කෝල ගිනියනවා. සමහර වෙලේ ගහලක් තියෙන යට සඳහන් කරලා තියෙනවා ලීටර 1යි මිලිලීටර 750යි මිලිලීටර වලිනුත් තියෙනවා. හරිද? ඉතින් ඒ විදිහට සඳහන් කරලා තියෙනවා ලීටර 1කේ වතුර බෝතල් ඔයාලා පාසල් ගිනියනවා. නේද? සමහර වෙලේ විතරයි. හරිද? සමහර වෙලේ ඊට වඩා චුට්ටක් අඩුයි. සමහර වෙලේ වැඩි. හොඳයි. දැන් හැබැයි මේක නම් මේ බඳුනේ තියෙනවා මේ ටිකක් ලොකු කෝප්පයක්. මේකේ සඳහන් කරලා තියෙනවා මේ ලීටර දෙකයි ලීටර දෙකයි. දැන් මේක සංකේත වලින් පෙන්නන්නේ කොහොමද පුතේ? සම්මත සංකේතයෙන් පෙන්නන්නේ කොහොමද? මේක සම්මත සංකේතයෙන් පෙන්නන්නේ කොහමද? 2L. මේ 2L. 2L කියන්නේ ලීටර 2. හොඳයි. අඳගන්න ඔයාලා. ලක්ෂණ අඳගන්න මේ කෝප්පය මම වගේ ඇද කරන්න එපා. අඳගත්තත් එක්ක ලියාගත්තත් එක්ක. කියලා දෙන කොටක් කරාද? එහෙනම් මම ප්‍රශ්න අහනවා. ද්‍රව මැනීමේ සම්මත ඒකකය මොකක්ද? මොකද සර්? ද්‍රව මැනීමේ සම්මත ඒකකය ලීටරය. ලීටරය සංකේතය සිම්පල්ලේ. සිම්පල්ලේ සිම්පල් එල්. දෙකයි කකේ හොඳයි. දැන් මම ඔයාලට මෙන්න මේ භාජන ටික මේ බලන්න බඳුන් කීපයක් තියෙනවා. ABCD කියලා මේ භාජන හතරක් තියෙනවා. රයිට් බලන්නකො. ලීටර් 2යි ලීටර් 3යි ලීටර් 5යි ලීටර් 2යි. ලීටර් 2යි ලීටර් 3යි ලීටර් 5යි ලීටර් 2යි. ලීටර් 2යි. ඔයාලා මේක ඇඳ ගන්න පොතේ. දැන් අඳින්නපෝ මම එවන්නම් WhatsApp එකට දාන්නම්. මේක ඇඳලා දැන් මේ A කියන භාජනයට ලීටර 2ක් අල්ලනවා. B කියන බෝතලයට ලීටර 3ක් අල්ලනවා. පණිට්ටුවට ලීටර 5ක් අල්ලනවා. නේද? D බෝතලයට ලීටර 2ක් අල්ලනවා. දැන් මම ප්‍රශ්නයක් අහන්නම් මේක දිහා බලලා මට උත්තර දෙන්න පුළුවන් නම්. වැඩිපුරම අල්ලන්නේ කුමන භාජනයටද? C භාජනයට. C බඳුනට. අඩුවෙන්ම අල්ලන්නේ කුමන බඳුන් වලටද? A බඳුනට.
භාජනයට සහ B භාජනයට. B භාජනයට. A බඳුනට වඩා B බඳුනේ B බෝතලයට කොපමණ ද්‍රව ප්‍රමාණයක් අල්ලනවද? ඒ කියන්නේ මේ දෙකේ වෙනස අහන්න. ලීටර එකයි. ලීටර එකයි. ලීටර එකයි. A වලට වඩා B වල එකක් වැඩිපුර අල්ලනෝනේ. B C අතර වෙනස. B සහ C අතර වෙනස. දෙ තුනක් අඩුයි. තුනක්ද දෙකක්ද දෙකක් දෙකක් ඔව් දෙකක් අඩුයි දෙකක් අඩුයි හොඳයි මම මේක ඔයාලගේ WhatsApp එකට දාන්නම් මේ බඳුන් ටික ඇඳ ගන්න මුලින්ම ඔයාලා මේ බඳුන් ටික ඇඳ ගන්න ඕ ලස්සනට පාට පැන්සලෙන් ඇඳගෙන මම ප්‍රශ්න කීපයක් දානවා ඒ ප්‍රශ්න වලට උත්තර ලියන්න මේ දැම්මම කරන්න පුළුවන්. දැම්මම කරන්න මේ වැඩේ හොඳේ. මම කිව් කරන්න. ඔව් හරි පුතේ එහෙනම් අපේ අද පාඩම මෙතනින් අවසන් කරනවා අපි. නමස්කාර.